වහන්සේ අපේ කඳුලෙල් පිසදාලා අපිට බලාපොරොත්තුවක් ගෙන දුන්නා දෙවියන් වහන්සේ. එසේ බලාපොරොත්තුවක් ගෙන දෙමින් උන්වහන්සේ සදා කාලයටම අපට ඒ ප්‍රේමය දක්වන්නා දෙවියන් වහන්සේ. ඒ උන්වහන්සේගේ පාමුලට ජීවිත පෙරලියක් සිදු කරමින් උන්වහන්සේ විශ්වාස කරන්නත් උන්වහන්සේගේ මාර්ගයේ ගමන් කරන්නත් දෙවිඳුන් වෙතට හැරීමේ ඒ සාක්ෂියෙන් ඔබ ඉදිරියේ සාක්ෂිදරන්ට මේ අවස්ථාවේ මම මෙම ස්ථානයට ගෞරවයෙන් යුක්තව ගරු විජිතානි දේවගැතිතුමියට ආරාධනා කරනු ලබනවා. ගෞරවනීය ආරාධිත දේවගැතිතුමන් හා එතුම් භාර්යාවගෙන්ද අපාත්මික පියතුමා සහ සහෝදර දේවගැතිවරුන් දේවගැතිවරියන් ඇතුළු සභාවේ සියලු දෙනාගෙන් පැමිණ සිටින සියලුම සහෝදරත්වයෙන් අවසරින් ඉල්ලනවා. ඇත්තෙන්ම දෙවියන් වහන්සේගේ කරුණාව පුංචි කාලේ මගේ ජීවිතය තුළ අත්දකින්නට උන්වහන්සේ අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් මම කැමති දෙවියන් වහන්සේගේ පාමුලට අපි එහෙම නැත්නම් මගේ පවුලේ සියලු දෙනාම දෙවියන් වහන්සේ වෙතට හැරුණු ආකාරය ඔබත් එක්ක බෙදාගන්න මේ අවස්ථාවේදී. බොහෝ වෙලාවට මේ සාක්ෂිය මගේ අම්මා හරි මගේ තාත්තා හරි තමයි දරන තියෙන්නේ. අද අවස්ථාවක් හම්බෙලා තියෙනවා මට ඔබ ඉදිරියේ දෙවියන් වහන්සේගේ කරුණාව අපේ මුළු පවුලට ලැබුණු ආකාරය සාක්ෂි දරන්න. ඉතින් ඒ ගැන දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මම මගේ පවුලේ දරුවන් 4 දෙනෙක් ඉන්නවා. මට මම තුන්වෙනියා. මට අවුරුදු 5ේදී ඇති වුණා වූ සිදුවීමක් තමයි අපේ මුළු පවුලම ක්‍රිස්තුස් වහන්සේ වෙතට යොමු වෙන්න උන්වහන්සේගේ ප්‍රේමය ගැඹුරින් අත්දකින්න හේතු වෙනු ලැබුවේ. ඇතෙන්ම මේ වයිකාල ප්‍රදේශයේ තමයි අපේ අම්මගේ උපන් ගම. එක්තරා විශේෂිත දවසක එවකට අපිට අපි අම්මගේ ගෙදර සියලු දෙනාම ඒ මහ ගෙදරට එකතු වෙලා අපි පොඩි ළමයි ටික සෙල්ලම් කරමින් ඉන්න අවස්ථාවක මට සුළු අනතුරක් සිදු වුණා. හැබැයි ඒක සුළු අනතුරක් වුණාට අපි නොහිතපු බොහෝ වෙනස්කම් අපේ මුළු පවුල තුළම ඒ දේ කරන්න සමත් වෙන ලැබුවා. මොකද මම මගේ මාමාගේ ලොකු මාමාගේ පුතාගේ සයිකලෙන් සයිකලේ යා පැදගෙන එනකොට මම බිම වැටිලා එයා ඒ සයිකලේ ඇවිල්ලා මගේ කකුලේ වැදිලා තමයි නතර වුණේ. පුංචි අනතුරක්, පුංචි දෙයක් වුණේ. පළවෙනි මට මතකයි මේ මට අවුරුදු 5 වුණාට මට මතකයි මේ අවස්ථාවේදී වෙච්ච බොහෝ දේවල් මට මතකයේ තියෙනවා. ඉතින් මට මතකයි ඒ අවස්ථාවේදී එක්තරා ස්ථානයකට රැගෙන ගියා මගේ ලොකු මාමා මරගෙන ගියා මාව තෙල් බඳින්න. එතකොට ඒ වෙදනෝනා කෙනෙක් එයත් කිව්වේ මේ ළමයා බොරුවක් කරන්නේ ඇවිදින්න කියලා. මට මතකයි ඒ වෙලාවේදී මිනිකන් මාට කැරකෙනවා වගේ පෙවුණු ආකාරය අදටත් මට මතකයි. මට අඩිය තියන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මොකද එයත් හිතන්නේ නැති මේ පුංචි දෙයින් මහ ලොකු දෙයක් වෙන්නේ නැහැ කියලා. නමුත් දිගින් දිගටම මේ මාව හොඳ කරගන්න මගේ අම්මයි තාත්තයි ඔවුන්ට තියෙන හැම දෙයක්ම වියදම් කරලා හැම දෙයක්ම නැති කරගත්තා කිව්වොතින් මම නිවැරදි. මොකද ඒවකට ආර්ථිකව ජම්තාක් දුරට සමෘද්ධිමත් අපි හිටියේ. හැබැයි අවසානයේදී අපේ අම්මටයි තාත්තටයි සිද්ධ වුණා ගෙදර තියෙන බඩු මුට්ටු පවා, ඒ කියන්නේ ඔවුන්ගේ කන කර ආභරණ මේ හැම දෙයක්ම විකුණලා මට බේත් කරන්න. මට මතකයි මාව මල්ලිය පුංචි නිසා අම්මට ඉන්න බෑ, තාත්තා මාව තියාගෙන හොරිවිල වෙද මහත්තයා ළඟත් බේත් කරා. ඒ අවස්ථාවේදී මගේ අසනීප වෙලා තිබුණේ කුල්ලැටේ අනිමි පිටිස්ථානයේ පැනලා තිබුණ එකයි. ඉතින් අලියා
ඒ අවස්ථාවේදී බේකරාට මටින්ම හැ තාගේ මහත්තයා පොරිවිල දෙතම හදයාගත් බේකර නැවත නැවත ඒ සවිකලාට ගෙදර එනකොට ආයෙත් තිබුණේ පෙර තත්ත්වයටම පත් වුණා. ඉතින් මේ වගේ ඊට පස්සේ ඔවුන් කිව්වා ඔවුන් නිගමනය කළා ඒ ස්නානේ තියාගෙන බේත් කරන්න ඕන කියලා. ඉතින් ඊට පස්සේ ඒ දේත් කළා. හැබැයි ඔක්කොම දේවල් අපේ දෙමෝපියන් සතුට හැම දෙයක්ම නැති වුණා මිසක අපිට ලැබුණ යහපත. ඉතින් මේ වගේ ඊට පස්සේ ඔවුන් දැවුවා ඔවුන් නිගමනය කළා. ඊට පස්සේ ඔහොම වෙලා ස්නානේ තියාගෙන බේත් කරන්න ඕන කියලා. ඉතින් ඊට පස්සේ ඒ දේවල් වල හැබැයි ගියා ඊට පස්සේ අපේ දෙමෝපියන් සතුට හැම දෙයක්ම නැති වුණා මිසක එකක් කළා අපිට හැබැයි යහපත. ඉතින් මේ වගේ ඊට පස්සේ ඔවුන් දැවුවා ඔවුන් නිගමනය කළා. අවසානයේදී ඒ වයිස් ස්නානේ තියාගෙන බේත් කළා. ඒ අවස්ථාවේදී තමයි අපිට සුභාරංචි පණිවිඩය ලැබිලා තිබුණේ. මෙන්න මේ වගේ පණිවිඩයක් දුන්නා. ඉතින් අම්මයි තාත්තයි ගිහිල්ලා මාත් මිනිනේ මාව පොලිස් විද්‍යාලේ ටිකට් කපන් අරගෙන එනකොට අරගෙන ආවේ දේවස්ථානෙට. ඉන් පස්සේ ඉතින් ඒ අවස්ථාවේදී තමයි පස්සේ යාඥා කරලා ඇත්තට මේ අවස්ථාවේදී මේවා මගේ අම්මයි තාත්තයි මට දේවල් සහෝන් කරලා සාක්ෂි. ඒ අවස්ථාව වෙනකොට ඒගොල්ලන්ට තාපන්න පරිවම් වුණේ මම ජීවිතේ මරණයත් අතර සටනක ඉන්නවා කියන එකයි. පස්සේ කවුරු කොහොමද ඒගොල්ලන්ට බලාගෙන ඉන්නුනේ යාඥා කරලා තව ඇත්තට මේ අවස්ථාවේ කීයද ජීවත් වෙන්නේ අම්මයි තාත්තයි මට මගේ කයි කිව්වේ සුණු වල සාක්ෂි. කරන්න දෙයක් නැහැ කියන අවස්ථාවේ තමයි දෙවියන් සමස්තයට යම කරන්න පුළුවන් කියන පණිවිඩය අපිට මහානුභාවු ඉන්පස්සේ අපේ ජීවිතේ මරණයත් යන ඒ අවස්ථාව වෙනකොට මුලින්ම ආයලා ප්‍රියාව බලන්නේ ගොඩට නැතිවෙන්නේ මම ඒ අවස්ථාවේ වෙනම අවස්ථාවේදී මම කැම බීම පවා දෙයක් නැහැ කියන්නේ නැතාවේ සමහරේ දෙවියන් සමස්තයට හැබැයි කරන්න පුළුවන් යාඥා ඒ නිසා තමයි තාත්තා කියන්නේ රෝෂණියක් අහලා තියෙන්නේ.
ඉන් පස්සේ ඉතින් ඒ ડોක්ටර් හලේ ඉඳලා ඔපරේෂන් එක කරන අවස්ථාවේදී පස්සේ සේවයාවක් අපිට ලැබුණා. ඒ වගේම ඉන්නවා කියලා තිබුණා අපේ අම්මට. මේ මම නෙමෙයි මේ ඔපරේෂන් එක කරන්නේ. අම්ම බය වෙලා හිටනවා මේ සැයි ආයෙත් ඉන්පස්සේ අසාර්ථක කටයුත්තක් අපිට ලැබෙනවා. ඒක හදේ ඉඳලා ඇත්තෙන්ම දෙවියන් වහන්සේ තමයි ඒ වගේ මට ඒ වගේ උපකාර කළේ, ඒ වගේ ආශිර්වාද කළේ, ඒ වගේ අවස්ථාවන් උදා කරලා දුන්නේ දෙවියන් වහන්සේ. ඉතින් මට ඒ අවස්ථාවේදී කියන්නේ මේ ඒ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ මට ඇවිදින්න පුළුවන්කමක් තිබුණේ නැහැ. කකුල් දෙක බිම තියලා ඇවිදින්න බෑ. තාත්තා තමයි මාව වඩාගෙන යන්නේ. ඉන්පස්සේ ඒ ඔපරේෂන් වලින් පස්සේ තමයි මට කකුල් දෙක බිම තියලා ඇවිද ගන්න නැවත පුළුවන්කම ලැබුණේ. ඉතින් දෙවියන් වහන්සේ මට ජීවිතය දුන්නා, ඒ වගේම මට අවශ්‍ය කරන සුවයත් දුන්නා. මනුෂ්‍යාකාරයෙන් අපේ හැම දෙයක්ම අපිට තිබුණු සැප සම්පත් ඒ දේවල් හැම දෙයක්ම නැති වෙන අවස්ථාවේදී අපේ ජීවිතය ගැන තියෙන බලාපොරොත්තු අපිට බිඳ වැටිලා නැත්තටම නැති වෙන අවස්ථාවේදී අපිට බලාපොරොත්තු උනේ දෙවියන් වහන්සේ. ඉතින් දෙවියන් වහන්සේගේ කරුණාව එදා ඉඳලා අද දක්වාම පුදුම විදිහට අපේ ජීවිතවල අපි අත්දකිනවා. ඉතින් ඒ නිසා මම කියන්න කැමති මේ ස්ථානයේ සමහර විට ඉන්න පුළුවන් ඔබත් ඔබේ ජීවිතේ බලාපොරොත්තුවක් නැති වෙන තැනට අදපත් වෙලා ඉන්න. එදා මගේ දෙමව්පියෝ ඇඬූ කඳුලින් ඔවුන් හිටපු තැන ඉන්න අය ඉන්නවා වෙන්න පුළුවන්. ඔබට දෙවියන් වහන්සේ උපකාර කරන්න සූදානම්. දෙවියන් වහන්සේ ඔබට උපකාර කරන්න, දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඔබට අත්දකින්න, ඔබට ඒක ඔබේ ජීවිතයේ අවස්ථාවක් කරගන්න. ඒ වගේම දෙවියන් වහන්සේ තුල ඉන්නා වයිටත් මම කියන්න කැමතියි. උන්වහන්සේ අපේ ජීවිත මේ ස්ථානෙට කැඳවලා තියෙන්නේ, දෙවියන් වහන්සේගේ ප්‍රේමය අත්දකින්න කැඳවලා තියෙන්නේ උන්වහන්සේගේ සැලැස්මක් නැතුව නෙමෙයි. අපි හැම දිනාටම උන්වහන්සේ සැලැස්මක් තබලා තියෙනවා. දෙවියන් වහන්සේගේ කැඳවපු දෙවියන් වහන්සේ උන්වහන්සේ විශ්වාසවන්තව සිටින නිසා ඔබේ මගේ ජීවිතයට ආශිර්වාද කරලා අපි වරගෙන යන්න උන්වහන්සේ සූදානම්ව සිටිනවා. ඉතින් ඒ නිසා මම අනේක වාරයක් අදත් දෙවියන් වහන්සේට ස්තුතිගෙන මම සේවයේ සඳහා යොමු වෙලා තියෙන්නේ මොකවත් නිසා නෙමෙයි, මට දෙවියන් වහන්සේගේ ප්‍රේමය බොහෝ විදිහට බොහෝ ලෙස උන්වහන්සේ අත්දකින්න ඉඩ ප්‍රස්තාවන් දීලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ දෙවියන් වහන්සේ ගැන මම ප්‍රකාශ කරන්න, තවත් උන්වහන්සේ ගැන නොදන්න, උන්වහන්සේගේ ඒ කරුණාව නොමැතිව අපි හිටිය වගේ අසරණත්වයේ ඉන්න අයට උන්වහන්සේ ගැන ප්‍රකාශ කරන පිණිස තමයි මම උන්වහන්සේගේ රාජ්‍ය සේවයට යොමු වුණේ. ඉතින් ඒ නිසා මම ඔබට කියන්න කැමති, උන්වහන්සේ ඔබේ මගේ ජීවිතයට ප්‍රේම කරන තැනන් වහන්සේ. උන්වහන්සේගේ ප්‍රේමය අත්දකිමින් ඔබ උන්වහන්සේ තුළ ගමන් කරන්න ස්තුතියි. ස්තුතියි දේවගැතිතුමියනි. මම විශ්වාස කරනවා සැබවින්ම ඒ සාක්ෂිය තුළ ඔබට ජීවිතේ ඔබට දැනෙන්න ඇති ඔබව දෙවියන් වහන්සේ ගෙනා මාවත. ඔබට දැනෙන්න ඇති දෙවියන් වහන්සේ ඔබේ ජීවිතවල කළා වූ ඒ පුදුම දේවල්. අපි මේ මොහොතේදී දෙවිඳුන්ට ඒ සාක්ෂිය නිසා, දෙවිඳුන් ඔවුන්ගේ ජීවිතවල කළා වූ යහපත නිසා, ඔවුන්ව වෙනස් කළා වූ දෙවිඳුන්ට ප්‍රශංසා යාගයක් ඔප්පු කරන පිණිස මම ගරු අනිල් දේවගැතිතුමාට මෙම ස්ථානයට ආරාධනා කරනු ලබනවා. හල්ලෙලුයා. අපි නැගිටිමු. දෙවිඳුන්ට කියමු, ස්වාමීනි ඔබට ස්තුති. පුදුම සාක්ෂි මයිතන්නේ ඔබ ගාවත් තිබෙන වාසාක්ෂි. පුදුම දේ දෙවියන් වහන්සේ උන්වහන්සේ කරමින් උන්වහන්සේගේ සැනක උන්වහන්සේ ක්‍රැස් කරලා තිබෙනවා. ඔබ මා අපි කවුරුත් අපි ආමෙන් ආවේ නැහැ. උන්වහන්සේ පුදුම දේ කළා. අපි ඔසමම ඔබ දැන්
දෙවිපියාණනේ සැපීමේ දිව්‍ය කරුණාව දිව්‍ය සෝය ඔබ වහන්සේ දෙන්නා වූ දෙවියන් වහන්සේ ස්තුති වේවා කියලා අපි මුඛ ඇරලා දෙවිඳුන්ට කියමු. හාලෙලූයා. උන්වහන්සේගේ සැනසීම. හාලෙලූයා. ප්‍රශංසා වේවා දෙවිපියාණනේ. ඔබ වහන්සේට ස්තුති වේවා දෙවිපියාණනේ. ඔබ දක්වන ප්‍රේමය මෙයයි. ඔබ දක්වන දයාව මෙයයි. ඔබ වහන්සේ මිනිස්සුන්ට දක්වන ප්‍රේමය මේ ආකාරයි. ඔබට ස්තුති වේවා ස්වාමීනි. ඔබට ස්තුති වේවා දෙවිපියාණනේ. ඔබ පුදුම දේ කරන දෙවියන් වහන්සේ. ඔබ වහන්සේගේ පුදුම ප්‍රේමය ගැන ස්තුති වේවා. ආමෙන්. සියලු බලති ශුද්ධ වූ පියාණනේ. සකල සියලුම ගෞරවය, මහිමය, ප්‍රශංසාව අපි ඔබ වහන්සේට දෙමු. ස්වාමිනේ ඔබ වහන්සේ මිනිසයන්ව කැඳවන දෙවියන් වහන්සේ. ස්වාමිනේ මිනිසයන් තමගේ ජීවිතයේ අසරණ වෙලා පිරිසුදු පියාරණේ ජීවිතේ දුකටපත් වෙලා යන්ට මාවතක් නැති වෙන කල අසරණ වෙන කල ඔබගේ ප්‍රේමයේ දාත දිගු කරන ඔබ වහන්සේට ස්තුති වේවා. කැඳවන දෙවියන් ස්වාමිනේ ප්‍රේමය ගැන කියන්න වචන ස්වාමිනේ මිනිසයන් ස්වාමිනේ මෙතන බොහෝ දෙනෙක් ඇති එවන් ආකාර සුවේ ලැබුව අය එවැනි ආකාර කරුණාව ලැබුව අය ස්වාමිනේ මේ හැම කෙනෙක් නිසා ස්වාමිනේ ඔබ වහන්සේගේ මෙහෙකාරිය නිසා ඔබ වහන්සේට ස්තුති වේවා. ඒ පුදුම ප්‍රේමය නිසා ස්තුති වේවා. සියලුම ගෞරවයත් සියලුම මහිමයත් ඔබ වහන්සේටම වේවා. තවත් බොහෝ දේ ඔබ වහන්සේගේ දරුවන් තුලත් කරන නිසා ස්තුති වේවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. අපි සියලු දෙනාම අසුන් ගනිමු. සැබවින්ම ඒ දෙවියන් වහන්සේ යහපත් දේ අපතුර කරන්නව දෙවියන් වහන්සේ. ඒ නිසා අපිට පුළුවන් කියන්ට දෙවිඳුනි ඔබ මගේ ජීවනයයි කියලා. ඒ ආකාරයෙන් දෙවිඳුන්ගේ නාමය පසසන්න මේ අවස්ථාවේ ගීතිකා කණ්ඩායමට ගෞරවයෙන් ආරාධනා කරනු ලබනවා.
සිටියොතින් උන්වහන්සේට ප්‍රශංසා යාගයා අපට ඔසවන්ට නොහැකි වෙනවා. මේ මොහොතේදී අපි හැම කෙනෙක් නැකිට සිටිමු. අපි නැකිටිමින් සැබවින්ම අප තුළ ඒ යහපත කළා වූ ඒ දෙවිඳුන්ට ස්වාමිනි මෙන්න අපේ හදවත් අපි ඔබ වහන්සේට ඔසවනවා. ඔබ වහන්සේටම ප්‍රශංසා වේවා කියලා උන්වහන්සේගේ නාමය පසසන්නට මේ අවස්ථාවේදී ගරු ආත්මික පියතුමෙනි මෙම ස්ථානයේ ඔබතුමාට ගෞරවයෙන් යුක්තව බාර දෙනු ලබනවා. දෙවියන් වහන්සේට කරන පූජාව අපේ මුළු හදවතින් දෙවියන් වහන්සේට කරන නමස්කාරයයි. වහන්සේ අපේ දෑත් වලින් නව අපේ මුළු සිතින් ඒ නමස්කාරය බාර ගන්න දෙවියන් වහන්සේ. එනිසා දැන් පළමු කොට ඔයගොල්ලන්ගේ ඇස් දෙක පියලා දෙවි පියාණන් වහන්සේ ගැන ඔබ සිතන්න. දෙවි පියාණනි, ඔබට මගේ නමස්කාරය මම ඔප්පු කරනවා කියලා ඔබගේ සිත තුළින් ඔබ ප්‍රකාශ කරන්න. ඒ ප්‍රකාශ කරන ගමන් දෙවන් වහන්සේට ඔබේ තොල් විවෘත කරලා ඒ මහත් ඒ නමස්කාරය ආරම්භ කරමු. හාලලවයා. ආදරණීය දෙවි පියාණන් වහන්සේ, ප්‍රේමණීය දෙවි සමිඳුනි, ඔබ වහන්සේට ඔබගේ නාමයට නමස්කාර කරනවා පියාණනි. ප්‍රේමවන්ත රජුරුවන් වහන්සේ ඔබට ආයිසරණවරේ මුළු හදවතින් පියාණනි. ඔබ මගේ දෙවියන් වහන්සේයි මම මගේ මුඛයෙන් ප්‍රකාශ කරමු. ස්වාමිනේ කරන ප්‍රකාශනය සත්‍ය ලෙසම මගේ මුළු හදවතින් මම පිළිගනිමි. ඔබ බහැර දෙවි කෙනෙක් නැති බව දනිමු. ලයන් ක්ලබ් අධික්ෂක අල්ලාරාධිකතල ස්වාමිනේ, ඒ මහත් ගෞරවය ඔබ වහන්සේට පුද දෙමින්, ඒ මහත් ප්‍රශංසාව ඔබ වහන්සේට පූජාවක් ලෙස ඔප්පු කරමින්, ඔබේ ගෞරව වෙකරන වාසුද දෙවියන් වහන්ස, හලලවවවව දෙවි පියාණනි ඔබ වහන්සේට ගෞරව වෙකරනවා. දෙවි පියාණනි ගෞරවේවි. උරබක්ඛංසල හිරෝදරි විකමං කල්ලන ආරාධිකතල. සුද දෙවියන් වහන්ස ඔබට ශුද්ධි කරනවා. හලලෝයා. ඔබේ මුඛ විවෘත කරන්. ඔබ නමස්කාර කරන්නේ තවත් යම් මිනිසෙකුට නොවන බව දැනගන්න. ඔබ විශ්වයේ මෞන්කාර දෙවියන් වහන්සේට පමණක් නමස්කාර කරන දරුවෙක් බව දැන ඔබේ මුළු සිතින් ඔබේ ජීවිතයේ තීරණය ගන්න. රයිදනේ වෙවකතල ස්වාමිනී. හලලෝයා. ඔබ වහන්සේ ගෞරවය වෙකරනවා.
Hallelujah. Oh, but I cancer ekatala. Namadinne me Yesu namadinne me. Hallelujah. Api namadimu Yesu. Api gaavene namadimu Yesu. Api Yesu ape deviyan wahanse. Api un mahadre sabha prasansawa pukaramu. Hallelujah. Api laidane klama kashala bara 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 ma shaire. Hallelujah. Yesu namadin nimi Atmaye namadin nimi Namagene nimi Yesu namadin nimi Atmaye namadin nimi Yesu namadin nimi Namadi nimi
නමස්කාර කරගෙන ඔබ කරන්නේ ස්වාමිනේ ඒ මහේ දේවයන් ඒ මහේ දේවයන් ඒ ප්‍රේමේ දේවයන් මාසේ ඕලයි රවසක්ති කරවදරේ කතර හalleluya 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 ආමේ නයිෂාබලවර චන්දරවකලවරත් කිතලා ඒ දියසේ නාම වපුවෙක් කුසේ මගේ ආත්මය ඔබව සොයයි පියාණනේ වෙන කෙනෙක් නව ඔබ අපට පොරොන්දු ඒ දිව්‍ය ආත්මය අපි සොයා ඇවිත් සිටිනවා අපිට ආශිර්වාද කර මැනව හලලෝයා රයික මාෂා ඔබ ප්‍රාර්ථනාවේ ඔබ ආරාධනා කරන් ගමන් කළේ
නමස්කාර කරන නමවැනි පැයි. අන්න ඒ වාගේ ඔබේ නමස්කාරය දෙවියන් වහන්සේට ප්‍රසන්න නම් ඔබට රන් රිදී ඕනේ නැහැ. හිලමුදල් ඕනේ නැහැ. නමස්කාරය දෙවියන් වහන්සේ උතුම් පූජාවක් කොට පිළිගන්නවා. දැන් ඔබේ ඇස් දෙක පියලා ඔබේ හදවත පූජාවක් කරන දෙවියන් වහන්සේ. ඔබේ හදවත අවංකව පූජාවක් කරන දෙවියන් වහන්සේ. ස්වාමීනි මගේ දෙවි පියාණනි මට රන් රිදී නැහැ. මම දිනපතා ඔබට කරන නමස්කාරය දැනුත් මම ඔප්පු කරනවා මා සැබෑ ප්‍රේමයෙන් කියලා ඔබේ හදවතින් කියන්න බලන්න. ඔබේ හදවතින් කියන්න බලන්න. ඔබේ හදවතින් කියන්න බලන්න. මොකද වෙන්නේ? ඒ මහත් කරුණාවන්ත දෙවියන් වහන්සේ ඔබ එක්ක සම්බන්ධ වෙනවා. ඒ ප්‍රේමයේ ආත්මය ඔබට ගලාගෙන එනවා. ඒ ප්‍රේමයේ ආත්මය ඔබ එක්ක වැදෙනවා. හැබැයි নমස්කාරය තුල විතරයි. ඒ නිසා নমස්කාරය නැතුව ඒ ආත්මය එක්ක සම්බන්ධ වෙන්න බෑ. හලලෝයා. හලලෝයා. ඕ රබ කශ්‍යමල වරමන්තරයි දෙවිය. පාරාදනව කශ්‍යි කලබල වර ශන්දනේ. සැබෑ নমස්කාරය ආත්මයෙන් ආසබෑකමේ. අන දෙවි පියාණ ඔබ සමගයි. අන්න දේව ආත්මය ඔබ සමගයි. ඒ මහිමය ඔබ සමගයි. নমස්කාරය නැතුව කිසිවක් ලබන්න බෑ. নমස්කාරය නැතුව කිසිම සම්බන්ධතාවයක් දෙවියන් වාදර නෑ. උන්වහන්සේ ඉන්නේ নমස්කාරය ඇති තැන. උන්වහන්සේ নমස්කාර කරන ආත්මයට ප්‍රසන්නයි. ඔබේ තොල් විවෘතද? ඔබේ ආත්මය විවෘතද? ඔබේ ආදමත විවෘතද? ඒ নমස්කාරය ඔප්පු කරන්න. දැන් මහිමය ආත්මය ඔබට ගලාගෙන එනවා. ඒ බලය ආත්මය ඔබට ගලාගෙන එනවා. ඒ ප්‍රඥාවේ ආත්මය ඔබ පුරවනවා. ඒ නුවණ ආත්මය ඔබට ආශිර්වාද කරනවා. ඒ මන්ත්‍රණ ආත්මය ඔබට කතා කරනවා. ස්වාමින් කෙරෙහි බය ආත්මය ඔබව මාත් දේව දරුකමට ඇතුල් කරනවා. හලලෝයා. හලලෝයා. රයල වකශ්‍ය බලවර බලවර ශන්දන හලලෝයා දෙවි පියාණනි අවරාධන වෙලවකශ්‍ය බලවර බලවර ශන්දන හලලෝයා හලලෝයා දෙවි පියාණනි ස්තුති ස්වාමීනි නමස්කාරයේ මන් දෙවියන් මහන්සිය ළඟට ගිහිල්ලා කරන්නේ නිශ්චලව ඉඳගෙන මගේ දෙවි පියාණන් සිහි කරනවා. මහන්සට ස්තුති කරනවා හදවතින්. මහන්සියගේ දිව්‍ය ආත්මීය මාතුලට එනවා මට දැනෙනවා. ඒ ආත්මය තුල මාව පුපුදවනවා නැත්නම් ජ්වලිත කරනවා. මන් දෙවියන් මහන්සට ප්‍රශංසා කරනවා. එතකොට මොකද වෙන්නේ? ඒ දෙවියන් වහන්සේගේ පුරුන්දුවේ ක්‍රියා අපට ලබන්න පුළුවන් වෙනවා. ප්‍රඥාවේ හා නුවණේ, මන්ත්‍රණේ හා බලේ, ස්වාමින් කෙරෙහි දැනගැන්මේ හා ස්වාමින් කෙරෙහි බයවීමේ ආත්මය හයයි. යෙසාය 11:2 ලියලා තියෙනවා. අනපිට පනත පිට පනත පනත පිට පනත එහි ටිකක් වියවුල් තොලෙන වෙන භාෂාවකින් මේ සැනකට කතා කරනව ඇත. නිස්කලංකේමයි වෙහසු වයිට නිවාඩු දීපල්ලා. යෙසායා 28:10 ඉඳලා ලියලා තියෙනවා මෙන්න ආත්ම සත. ඒ සත මොළො පොළව මුළුලේ යමින් තිබෙනවා. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ දරුවන් සොයාගෙන යමින් සිටිනවා. උන්වහන්සේගේ ආත්මෙන් උන්වහන්සේගේ මහා බලය ආත්මෙන් උන්වහන්සේගේ දිව්‍ය කරුණාවේ ආත්මෙන් උන්වහන්සේ ඔබ ආශිර්වාද කරනවා. මා ආශිර්වාද කරමු දෙවියන් වහන්සේ දැන් ඔබ ආශිර්වාද කරනවා. Hallelujah! Avaradana balavakashi balavara vakashi Hallelujah! Obage mahimaya dakinna piyanane me daruwan aashirwada karanna Obage premaya labanna piyanane me daruwane maha tejasa evanna swamine Hallelujah! Ullavara vashalla balavara chayala රයිදනේ අනේ භාෂාවෙන් මොරගසන්න දෙවිඳුන්ගේ මහිමය ලබන්න
දේව කරුණාවෙන් පිරෙන්න දේවාත්මේන දේවාත්මේන ඒ සුසුක ආත්මේන එයයි අපි මෙහෙවන්නේ එයටයි අපි නමස්කාරය අපේ නමස්කාරය ඒ තුලයි ඒ මහිමේ දකින්නේ හalleluya hallelujah අපි තව එක ආරාධනාවක් උන්වහන්සේට කරමු වඩින්න ශුද්ධාත්මික ඔබගේම දරුවන් වෙත ප්‍රේමෙන් බලෙන් පුරව සනසන්න අපගේ සිතාමේ දැන් ඔබ ඇස් දෙක පියාල ඔබගේ ප්‍රාර්ථනෙ ඔබ කරන්න ඔබට වෙච්චට දැන් උන්වහන්සේගේ කරුණාව වැගිරෙනවා ඒ කරුණාව වැගිරෙනවා ඔබ මොනගසන්ද ඒ කරුණාව වැගිරෙනවා උන්වහන්සේගේ පුරුතින්දා අපි තුලයි උන්වහන්සේගේ ආත්මය අපි තුලයි Thank you.